සරතයනේ. ඔව්. හොඳටම බීලා. ඉන්න මම බලන්න. එපා. අපි යමු. කොච්චර කිව්වත් කාන්තියක කරපු වැඩේ නම් වැරදි. අක්ක සරත් අයියගෙන් මින් මෙච්චින්ද වෙන්නේ නැති සරත් අයියම බොන්න. බොන්න මිනිහට කොහොමත් එකයි. මං සරත් අයියව කසාද බැඳ වෙන් වෙන්න හිතාගෙන නෙමෙයි. මං සරත්ව කසාද බඳිනකොට එයා බොනවා කියලා නොදැන හිටියා නෙවෙයි. අම්මලා ඕක ගැන මට කියද්දි මම කිව්වේ මිනිහෙක් වුණාම අර අක්කු ටිකක් සිගරට් එකක් බොනවා කියන එක ඒ හැටි වැරද්දක් නෙවෙයි කියලා. ඒත් කසාද බැඳලා වැඩි කාලයක් ගියේ නෑ. පොන මිනිහගේ රඟේ මං තේරුම් ගත්තා. සරත් වැඩ ඇරිලා බාර්වල ලැගලා ආපහු ගෙදර එනකොට සමහර දවස්වලට රෑ 12 එකත් පහු වෙනවා. කසාද බැඳලා ගෑණිය ගෙදර තනියම ඉන්නවා කියන එක එයා නිකමටවත් හිතුවේ නෑ. ඒත් කවදාවත් මං ඒ කල්ලගෙන රණ්ඩුවට ගියේ නෑ. පුළුවන් තරම් හොඳින් කියලා තේරුම් කරලා දෙන්න හැදුවට වැඩක් උනේත් නෑ. හේවට හුඟන් දෙන්නේ කොහොමද? ජීවිතේකට බෙදා හදාගෙන රස විඳින හැටි එයා දැනගෙන හිටියේ නෑ. පොඩ්ඩක් නම් කේන්ති යනවා. කිසිම දෙයක් පිළිවෙලකට කරන්න බෑ. කියන්නේ එක කරන්නේ තවත් එකක්. මේ දැන් කියපු දෙයක් මතක නැහැ. මලක් වගේ තිබිච්ච මගේ ජීවිතේ සරත් හින්දා නැතිනාස්ති කරගන්න මම ලෑස්ති වුණේ නැහැ. පරණ තාලි ගෑනු වගේ මං සරත් මත්තම නැහුනෙත් නෑ. අහක තියෙන බෝතලයකට මගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරන්න මම ඉඩ තිබ්බේ නැහැ. ඕ අන්තිමට බැරිම තැන මං සරත්ව දාලා ගියා. මගේ ජීවිතේට ආයෙත් එළියක් වැටුනේ අමල් හම්බුනායින් පස්සේ. මාත් අමලුත් දෙන්නම මහන්සි වෙලා වැඩ කළා. මගේ මාසෙ පඩිය ගත්තාම කිසිම අවිශ්වාසයක් නැතුව එහෙම් පිටින්ම මං අමල්ගේ අතට දෙනවා. එයා කවදාවත් අනවශ්‍ය කිසිම දෙයකට වියදම් කළේ නැහැ. ඔය ගේ පොඩ්ඩ උනත් හදාගත්තේ අපි දෙන්නගේ මහන්සියෙන්. අපි හැම වැඩ කටයුත්තක්ම කරේ හොඳට හිතලා මතලා කතා බහ කරලා හරි තීරණයක් අරගෙනයි. දැන් මං ඉන්නේ හරියම සන්තෝෂෙන්. මේ ඉපදෙන්න ඉන්න දරුවා කොච්චර වාසනාවන්තද බලන්න. එයාට හම්බ වෙන්නේ තැන් තැන් වල බීලා වැටිලා ඉන්න වගකීමක් නැති තාත්ත කෙනෙක් නෙමෙයි. අමල් මාව ඇහැක් වගේ බලාගන්න නම්බුකාර මහත්තයෙක්. මගේ පුතාට වගකීමක් තියෙන තාත්ත කෙනෙක්. ගෑනු අපි මෝඩ වෙන්න හොඳ නෑ නංගි. මේ වගේ මිනිස්සුන්ට නම් කවදාවත් අනුකම්පා කරන්න එපා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිත විතරක් නෙවෙයි අහක ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් නැති නාස්ති කරලා දානවා. Thank you.
රෙද් ගඳ. රජිනන්ගේ කිරුල හිමි සැලලුනට නොවෙයි. සාපින් අංකල්, වැඩරුණාම ගෙදර නැතු කොහෙද මේ යන්නේ? මම ලබන සුමානේ පෙන්ෂන් යනවනේ. ඊට පස්සේ ගෙදරට වෙලාමයි ඉන්න වෙන්නේ. මොකද දැන් ගෙදර ගියායි කියලා කරන්න වැඩක් තියෙනවද? ඒකින්ද යනවා මාටි මුදලාලි කඩේ පැත්තේ ගිහින් ටිකක් වෙලා ඉඳලා හඳ හො. යයියා අපිත් යන්නේ ඒ පැත්තේ තමයි. සාපින් ආපු එකත් හොඳයි. සාපින් හෙට ෆැක්ටරියෙන් අස් වෙන හින්දා මගෙන් පොඩි සංග්‍රහයක් කෙරෙන්න ඕන. මොකද අපේ සම්බන්ධයටත් අවුරුදු 30ක් වුණානේ. ඒක නම් ඇත්ත. ඒ මුදලාලි නම් මම දිනුනා. මගේ ජීවිතේ අවුරුදු 30ක්ම ෆැක්ටරියට දිරාපත් වුණා. හරි හරි. ඒකනේ මං කිව්වේ සංග්‍රහයක් භුක්ති විඳින්න ඕන කියලා. මම සාපින්ට අඩියක් ලෑස්ති කරලා දෙන්නම්කෝ. එක අඩියට අඩි 10ක් ගහන්න බැරිය. ඒත් කොහෙද? මුදලාලි මහත්තයා අරක්කු එක්කටමකද අපි වගේ අඩියක් ගහන්න තියා ළඟටවත් ගන්න එකක්ද? බෝතලයට බෝතල් 10ක් උනත් දෙන්නම්. ඒ සාපින් මම මේ සම්මජ්ජාතියට බොන්නේ නැන්නේ. හවස වෙලා මේ පැත්තේ ඇවිල්ලා යන්නකෝ. මට දැන් එයාපෝට් යන්න තියෙනවා. අපේ පොඩි පුතා රට ඉඳලා එනවනේ. පුතා දොස්තර විභාගයේ ඉහළින්ම පාස් වෙලා. මම කල්පනාවෙන් වැඩ කරපු හින්දා තමයි මට මේ තත්ත්වයට එන්න පුළුවන් වුනේ. ඕන් එහෙනම් මං ගියා. මාටි මුදලාලි ඇයි සාපින් අංකල්ට ඔච්චර හොඳට සලකන්නේ? ඒක ලොකු කතාවක්. මම මේ පැට්ටේරියේ වැඩට එන කාලේ මාටි මුදලාලි ඉලන්දාරියා. ඒ වුණාට අතේ සතිය නෑ. පැට්ටේරියේ මිනිස්සුන්ට තී ඇද්දා. අපි කීයක් කරේ මිනිහාගේ වියදමට දෙනවා. පස්සේ හැම වෙලාවෙම කඩේට දුවන්ට බෑ කියලා සිගරට් පෙට්ටි දෙකක් අතේම තියාගෙන හිටියා. ඔයගලන්ට පින්සත් දෙන්නේ නැහැ. අපි ජීවත් වෙනවා. මිනිහට ෆැක්ටරියේ ඉස්සරහා තේ කරත්තයක් පටන් ගන්න වැඩි කාලයක් ගියේ නැහැ. තේ විලාවට කාට එකක් බීලා සිගරට් එකක් පත්තු කරගන්නේ මාටින්ගේ තේ කරත්තෙන්. අයිබන් එන්නේ. තී කරත්තේ කඩයක් කරගන්න මාටින්ට පුළුවන් වුණා. අඩි දවස්වලට බැක්ටීරියේ වැඩ කරන ඈයෝගේ එක්කිනෙක් දෙන්නෙක් ඇරෙන්න අනෙක් සේරම මාටින් මුදලාලික කඩේට ගොඩ වෙන්නේ නැතුව ගියේ නැහැ. අපි ටිකනම් කෑමින් විතරක් නෙමෙයි බීමිනුත් සප්පායන් වෙලා නෑ දෙකුට හරිය තමයි ගෙදර යන්නේ. අනි අපරාධ කියන්න බෑ. රෑ 12ට ගිහින් තට්ටු කරලා භාගයක් ඉල්ලුවත් නෑ කියන්නේ නැතුව දෙනවා. අපි නන්න හෙටත් ගැහුවා. හැබැයි මාසෙ අන්තිමට සතයක් අඩු නැතුව ගාන කපා ගත්තා. අන්තිමට මාටින් නතර වුණේ මේ කඩෙන් විතරක් නෙවෙයි. යාන වාහන ගත්තා. ඉවල් දරවලුත් හදාගත්ත. මාටින් කොම කොම හරි මිනිහෙක් වුණා. ඒකට අපි අවුරුදු 30ක් තිස්සේ රෑ දවල් පැත්තේරියට දාඩිය හලලා අන්තිමට ඉතුරු වෙච්ච දෙයක් නෑ. සාපින් අංකල්ට කොහොමද ඉතුරුවක් වෙන්නේ? ඈ අවුරුදු 30 ගානක් තිස්සේම හම්බ කරපු සල්ලි ටික පූජා කරේ මාටින් මුදලාලිටනේ. මාටින් මුදලාලි මිනිහෙක් වුණේ ඔබලන්ට අරක්කු සිගරට් බෝල්. අපි නම් ওই මාටි මුදලාලිට දැහගන්න බෑ. අපි දහඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි ටික දැහගන්න එක එක වෙස් ගත්ත යක්ෂියෝ මාන බලාගෙන ඉන්නවා. අපි දහඩිය පමණක් නෙවෙයි ආත්මයේද සූරාකන සියලු ප්‍රතිගාමී බලවේගවලට එරෙහිව පෙළ ගැසෙනවා.